මේ හල්දුමුල්ල කොස් ගම බදුළු දෙන ගම්මානයයි. පවුල් 25ක් පමණ ජීවත් වෙන මෙම ගම්මානයේ විදුලි අවශ්‍යතාවය සපයා ගන්නේ කුඩා ග්‍රාමීය විදුලි බලාගාරයක් මගින්. ග්‍රාමීය විදුලි බලාගාර කමිටුවක් හරහා එහි කටයුතු පාලනය වනවා. ගම්වාසීන් චෝදනා කරන්නේ මෙම කමිටුවේ උපදේශක ලෙස කටයුතු කරන පුද්ගලයා ඒකාධිපති ස්වරූපයෙන් ගම්මානයේ විදුලි බලය පාලනය කරන බවයි. අදාළ විදුලි බලාගාරයට යන මාර්ගයේ එලිපෙහෙලි කිරීමට ගම්වාසීන් නොපැමිණීමේ හේතුවෙන් පසුගිය සතිය පුරා ගම්මානයේ විදුලිය සිඳලීමට ඔහු කටයුතු කර තිබුණා. එයින් අපහසුතාවට පත් ගම්වාසීන් ඊට විරෝධය පළ කළේ ගම්මානයට පිවිසෙන මාර්ගයද අවහිර කරමින්. සාමාන්‍ය පෙළ විභාග ලියන ළමයිනුත් ඉන්නවා. එකපාරම ලයිට් කපා හැරිය ත්‍රමදාන්ට නොගියා කියලා. පින් රුපියල් 500ක් මාස්පතා අය කරනවා. ඒක නොගැව්වොත් ඒගොල්ලන්ගේ ලයිට් කපා හරිනවා. ඒක කිසිම සමාවක් මේගොල්ලන්ගේ නැහැ. නිකන් ඒකාධිපති ක්‍රමයක් විදිහට තමයි මේගොල්ලෝ විදුලිය පාලනය කරන්නේ. මෙයාගේ සේවක මණ්ඩලයක් ඉන්නවා. සේවක මණ්ඩලේ කතා කරන්නේ බල්ලන්ට වගේ මිනිස්සුන්ට කතා කරනවා. අනුසගමිට විදුලිය ඉල්ලන පුළුවන් ජගතෙක් අරන් ඉන්න කියනවා. අනුසග මිනිස්සු අපිට ජගතෙක් හොයාගෙන ඉන්නේ නැහැ. එතුමාගේ ජගතෙක් ඉන්නවා නම් අපිට ගෙන හැල මේ පාරේ අරගෙන අපේ විසඳුම් දෙන්න කියලා මා ඉල්ලා සිටිනවා. කෙසේ වෙතත් විරෝධතාවයේ නිරත ගම්වාසීන් ඊයේ අදාළ උපදේශකයාගේ නිවසට ගියේ තමන්ට විදුලිය ලබා දෙන්න ලෙසට ඉල්ලමින්. එහිදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා. අපවාර්තාකරු පැවසුවේ මෙම සිද්ධියෙන් පසුව මේ වන විට එම ගම්මානයට විදුලිය ලබා දීමට අදාළ පුද්ගලයා කටයුතු කර ඇති බවයි.